සතර අපාය කියලා කියන්නේ ලේසි පහදු තැනක් නෙමෙයි පිංගතුනි. අපායවල් කියලා කියන්නේ මහා දරුණු ගති තියෙන තැන්. මම මෙහෙම කියද්දි විද්‍යාව ටිකක් ඉගෙන ගත්ත මහත්ෙක් නොවන කෙනෙක් හිතන්න පුළුවන්. අන්නේ අපායවල මොන බොරු කතාද? පිංගතුනි මමත් ගොඩාක් ඈතට විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්. ගුවන් යානා ඉංජිනේරුවෙක් යනකම් ඉගෙන ගත්ත කෙනෙක් මාත්. මම ඉංග්ලන්ඩ් වල අවුරුදු 10ක් යනකම් උසස් පෙළ ළමයින්ට විද්‍යාව උගන්වපු කෙනෙක්. අලුතෙන් හොයාගන්න හැම එකක්ම උගන්වන්න ඕනේ රටේ. එහෙනම් ඔබට සමහර විට ඔබටත් වඩා හොඳට මම විද්‍යාව දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පටිච්ච සමුප්පාදය කියන එක තුලින් විතරයි මේ ලෝකය දකින්න පුළුවන්. ආන්න ඒක තුලින් තමයි පිංගුදෙනි මම මේ අපායව ගැන ඔබට කියන්නේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. ඇඟ හිරි වැටිලා යනවා පිංගතනි. ඇඟ හිරි වැටිලා යනවා. මේ මිනිස්සු කරගන්න මෝඩ වැඩ නිසා. මේ පුංචි දේවල් පිංගතනි හිතන්නේ නැතුව දන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දන්නේ නැතිකම. මිනිස්සු දන්නේ නැහැ. දන්නවනම් මිනිස්සු මේවා කරන්නේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ මේ තථාගතයන් වහන්සේගේ දහම සැඟවුනොත් මහා අපරාධයක් වෙන්නේ. ඇත්ත මිනිස්සු දන්නේ නැහැ. මම ඔබට සරල උදාහරණයක් කියන්නම්. ඔබ ඇයි මිනී මරන්නේ නැත්තේ? ඔබට ගොඩාක් කේන්ති ගියාට පස්සේ ඔබ මිනී මරන්නේ නැත්තේ ඇයි? ඒත් ඉවසගෙන ඉන්නේ පොලිසියේ මහත්තුරු ඇවිදilla කුදලගෙන යන හින්දා නේද? නඩුකාර උන්නාන්සේ නඩු අහල ඉවරලා සදාකාලීනට හිරේට යන්න වෙන හින්දා නේද? ඔබ ඒක දන්න හින්දා පිංගුතුනි ඔබ මිනී මරන්නේ නැහැ නේද? හැබැයි ඔබ නොදැන හිටියානම් මොකද වෙන්නේ? ඒ බවක් නොදැන හිටියානම් එහෙම එකක් තියනවා. හැබැයි තියෙන බව ඔබ දන්නේ නැහැ. එතකොට ඔබ මොකද කරන්නේ? එතකොට ඔබ මරනවා. මරපු ගමන් ඔබට මොකද වෙන්නේ? පොලිසියේ මහත්තුරු ඇවිල්ලා ඔබව කුදගෙන යනකොට කියන්න පුළුවන්ද? අනේ මං දැනන් හිටියේ නෑනේ මාව අල්ලයියි කියලා. දැනන් හිටියානම් මරන්නේ නෑනේ. නඩුකාර උන්නාන්සේට කියන්න පුළුවන් ද අනේ ස්වාමීනි මං දැනන් හිටියේ නෑනේ මාව ඔබ වහන්සේ මෙහෙම කරයි කියලා. දැන් ඔයක උත්තරයක්ද? පිංගතනි මේ ලෝකේ ඉන්න මිනිස්සු දන්නේ නැති නිසායි මේ දේවල් කරන්නේ. ඒකයි මං ඔබට කිව්වේ පිංගතනි මිනිස්සු මේ මුදුනට යන්න හදන්නේ මුදුනට යන එක බල්ල වෙන බව දන්නේ නැති නිසා. ලේසි දෙයක්ද මේ කරගන්න යන්නේ? දන්නවනම් කරන්නේ. මමත් දන්නේ නැතුව කල්ල ඉවර නැවතුව කරන එක. ඇයි? මට මනුස්ස ජීවිතේ වටිනවා පින්වතුනි. මට මනුස්ස ජීවිතේ වටිනේ මොකටද කියලා මම තව ටිකින් ඔබට හොඳට පෙන්වුම් කරලා දෙන්නම්. මේව ඔබ හොඳාකාරව දැනගන්න. මොකද නොදැන යන්න ගියොත් තමයි ওই විනාශය සිද්ධ වෙන්නේ. අපි හැම දෙයක්ම දැනගෙන යන්. දැනගෙන කටයුතු කරගෙන යන්. අපිට වෙන දේවල් මොකද්ද මේ ලෝකේ තියෙන න්‍යාය ධර්මයේ ධර්මතාවයේ මොකද්ද කියලා දැනගෙන යන්. මං අපේ ඉන්න පුංචි ස්වාමීන් වහන්සේලාට මේ දහම ලේසියෙන් අවබෝධ කරන්න පිංවිතනේ එක එක ආකාරයෙන් කතා කියනවා. මම මේ ළඟදි දවසක් ඒ පුංචි ස්වාමීන් වහන්සේලාට කිව්වා. ලොක්කෙක් වගේ ඉන්න හිටියොත් මොකෙක් වෙනවද? බල්ලෙක් වෙනවා. ලොක්කෙක් වගේ ඉන්න ගියොත් බල්ලෙක් වෙනවා. මමද දැන් කිව්වේ තථාගතයන් වහන්සේගේ දේශනාවද? එහෙනම් මට ඇඟිලි දික් කරන්න එපා. තථාගතයන් වහන්සේගේ ඉතයි ඔබගේ ඇඟිල්ල දික් වෙනවා. එතකොට ආයි ඇඟිලි නැතුව තමයි යන්න වෙන්නේ. ලොක්කෙක් වගේ ඉන්න ගියොත් බල්ලෙක් වෙනවා. එහෙනම් ලොක්කෙක් වෙන්න ඕන නම් බල්ලෙක් ගන්නට ඉන්න. ලොක්කා එතන දෙවෙනි ස්මාර මම ලොක්කා කියලා කිව්වේ අරිහතුන් වහන්සේට. අරිහතුන් වහන්සේ වෙන්න ඕන නම් මොන ගාන්ට ඉන්නද? බල්ලෙක් ගාන්ට ඉන්න. එතකොට බලු ගතියෙන්ද? නෑ. අපි කියන්නේ ඌ බලු වුණා. අපි කියන්නේ අයියෝ ඌ එක කියන්න ගිහිල්ලා බලු වුණා. ඒ කියන්නේ මොකද්ද? මේ පල්ලෙහාට වැන්න පය පිස්නා බිස්සට වැටුණා. පය පිස්නා බිස්සට වැටෙන්න පුළුවන් නම් ඔබට පින්වතුනි අරිහත් ඵලයට පාර තියෙනවා. හැබැයි ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්නේ මුදුන වෙන්න නම් ලොක්ක වෙන්න නම් ඔබට උරුමෙට එනවා මොකද්ද? දිග හොම්බකුයි කැරකිච්ච වල්ගෙකුයි. ඒක තමයි ඇත්ත කතාව. ඔබ හැමතිස්සෙම මෙනෙහි කරගන්න මේ කියපු කතාව.
ඔබ ලොකු ටයර් තියෙන වාහනයකින් බැහැලා යන්න නම් ඕනේ. ඒ බැහැලා අනිත් අයට පේන්න නම් ඒ දේ කරන්න ඕනේ. එතකොටම පේයි පිංවිතනි, ඔබටම හොම්බ දික් වෙලා වල් ගේනවා. ලේසි වැඩක් නෙමෙයි. පිරිසක් ඉදිරියේදී ඔබට ලොක්ක මුදුන වෙන්න ඕන නම් අන්න එතකොට ඔබට පේයි පිංවිතනි, ඔබටම මොකද්ද මේ හොම්බ ඇවිදිල්ල වල් ගේන හැටි. මට නම් හොඳට පේනවා. සමහර මිනිස්සු කට්ටියත් එක්ක ඉන්න වෙලාවට අනිත් අයව පල්ලෙහා දාලා තමන්ව ඉහළ දා ගන්න හදන වැඩපිළිවෙල දකිද්දි මට මැවිලා පේනවා අර මිනිස්සයාගේ හොම්බ දික් වෙලා අර වල් ගේන හැටි. අත් දෙකෙන් පාත් වෙලා බිමට දාපු දේ කන්න උරුමෙට එන හැටි. ලේසි වැඩක් නෙමෙයි මේ මිනිස්සු කරගන්නේ. තව කෙනෙක් අතර මුදුන වුණා කියලා කන්න හම් වෙනවද? තව කෙනෙක් අතර මුදුන වුණා කියලා ඇඳුම් හම් වෙනවද? ඒ මොකුත් නෑ. හැබැයි හම් වෙනව එක දෙයක්. මොකද්ද? බල්ලෙක් වෙන්න. ලේසි පහසු දෙයක්ද මේ? දන්නේ නැති නිසා නෙමෙයිද ඔය කරන්නේ?